අද පැරාක්‍රේෂන් YouTube channel එක මෙන් කතා කරේමට යන්නේ ලොව ප්‍රබලම ස්නයිපර්ව දස දෙනා පිළිබඳවයි. ඔවුන්ට දින ගණනක් එකම තැනකට වී සතුරාට නොපෙනෙනසේ පරිසරයේ සැඟවී සිටීමට හැකියාවක් තිබෙනවා. ඔවුන්ගේ ගොදුරු දෙහැගිනීම සඳහා යුද බිම් මැදින් ඔවුන් ගමන් කරන්නේ කිසිවෙකුට නොපෙනෙන ලෙසේ. මොවුන් යුද බිමේ වීරයන් බවට පත්වන්නේ සතුරාව ඉතා විශාල දුරක සිට විඩිත බීමෙන්. සතුරු හමුදාවට අතිවිශාල පීඩනයක් ඇති කරමින් සතුරු සේනාවේ එකිනෙකා ඩැහැගිනීමට හැකියාවක් තිබෙන මොවුන් යුද බිමේ සැබෑ දඩයක්කාරයෝ ලෙස සැලකීම නිවැරදිය. අංක එක කාලව සැතෝ. අනෙක් ස්නයිපර්ු ගොදුරු කරගා සතුරු ගන්නද ඔවුන් වෙනුවෙන් නිපදව චිත්‍රපට ගන්නද වැඩිවුවද මොහු ස්නයිපරුන් අතර පුරාවෘතයකි. සුදේශීය ඇමරිකානු එක්වන මොහු සාමාන්‍ය රයිෆල් එකකින් ගොදුරු 93ක් වියට්නාම් යුද්ධයේදී ලබාගෙන ඇති අතර හොලිවුඩේ බොහෝ ස්නයිපර්සීන් සඳහා මොහුගේ වික්‍රමයන් යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස සේවින් ප්‍රයිවට් රයන් චිත්‍රපටයේ සතුරු ස්නයිපරයාගේ ස්කෝප් එක තුළින් ඔහුගේ ඇසට වදින් ලෙස වෙඩි තිබීමේ සිද්ධිය ඉතා ප්‍රසිද්ධියට පත් වූවත් අංක දෙක රංජිත් ප්‍රේමසිරි අල්විස් එහෙත් නැත්තම් අපි කවුරුත් දන්න විදිහට නීරෝ. තහවුරු කරගත් ගොදුරු 180ක් සමග ලංකාවේ ත්‍රස්තවාදයට එරෙහිව පැවති යුද්ධයේ ලංකාවේ වීර පොතයෙකු බවට පත් වූවාය. ස්වේච්ඡා සේවයේ සාමාජිකයෙකු ලෙස 1981 වසරේදී ලංකා යුද හමුදාවට බැඳුණු ඔහු 2000 වසරේදී ස්නයිපර් රෙජිමේන්තුවට එකතු විය. එක් කුණ්ඩයකින් සතුරන් 4 දින ගොදුරු කරගත් මොහු අවාසනාවන්ත ලෙස 2009 වසරේ LTTE ස්නයිපරුගේ උණ්ඩයකින් මරණයට පත් විය. අංක 3 හැරිසන් ෆ්‍රෙඩ් වෙල්ස්. ඔහුගේ ගොදුරු ගණන මෙම ලෑස්තුවේ අනෙකුත් ස්නයිපරුන්ගේ ගොදුරු ගණනට වඩා අඩු වුවත් ඔහුව මෙම ලෑස්තුවට ඇතුළත් වීමට ප්‍රධාන හේතුව වන්නේ ඔහු ඇෆ්ගනිස්තාන් යුද්ධයේදී තලේබාන් සටන්කාමීන් දෙදෙනෙකු මීටර් 2474 එනම් කිලෝමීටර් 2 හමාරක් පමණ ඈතින් සිට දැහැගැනීමයි. මෙම ඉලක්ක දෙක ඔහු ඩැහැගෙන ඇත්තේ ඔහු භාවිතාල රයිෆල් එකේ නිර්දේශිත දුරටත් වඩා ඈතින් වන අතර එක් උණ්ඩයක් තප්පර 6ක් පමණ කාලයක් පසුවයි ඉලක්කය වෙත ගමන් කර තිබෙන්නේ. අංක 4 ක්‍රිස් කයිල්. ඇමරිකාවේ වැඩිම ගොදුරු විමානයක් ලබාගෙන ඇති මොහු ලෝ පුරා ඉතා ප්‍රසිද්ධියට පත් වූයේ ඇමරිකන් ස්නයිපර් චිත්‍රපටය හරහාය. ඇෆ්ගනිස්තාන් යුද්ධයේදී ගොදුරු 255ක් දැහැගැනීමට සමත් වූ මොහු ඇමරිකානුවන්ගේ වීරයෙක් වෙයි. 335 ලපෝනා මැග්නම් රයිෆල් එකකින් මීටර 2000කට වැඩි දුර සිට වෙඩි තිබෙන මොහු ඩෙවිල් ඔෆ් රමාදියන් නමින් හඳුන්වයි. 2013 වසරේදී පුහුණු වීම සංකීර්ණක සිදුවීමකින් ඔහුගේ මිතුරු චැඩ් ලිටල් ෆීල්ඩ් සමග මොහු මරණයට පත් විය. සෑන් ටවර් ෆෑන්. කොරියෙන් යුද සමයේ අවුරුදු 2ක් පමණ චීන හමුදාවට සේවය කළ මොහු සතුරන් 214ක් ගොදුරු කරගෙන ඇත්තේ දින 32ක් ඇතුළතයි. මොහුගේ විශේෂත්වය වන්නේ ඔහු කිසි දිනක ස්නායු පුහුණුවක් ලබා නැතිවීමයි. ඔහුගේ පළමු උණ්ඩ 12ම ඔහුගේ ඉලක්කය කරා ළඟාන වුණත් තම පුහුණුවෙන් පසු ඔහු දිනකට ගොදුරු 6.7ක සාමාන්‍යයක් අත්කර ගත්තේය. තවත් විශේෂත්වය වන්නේ ඔහුගේ රයිෆල් එකේ ස්කෝප් එකක්වත් පිහිටි. අංක 6 ලුඩ්මිලා පාවලිචෙන්කා. ස්නයිපරයෙකු වීම පිරිමියෙකුගේ කාර්යයක් වුවත් රුසියානු ජාතිකයෙකු වන ඇය 1941 වසරේදී ජර්මනිය සෝවියට් රුසියාව ආක්‍රමණය කරන අවස්ථාවේදී බලෙන්ම රුසියන් සටන්කාමීන් සමග එක් වී ඇගේ සේවා කාලය තුළදී ඇය සතුරු සෙබන 309ක් ඇගේ රයිෆලෙන් ගොදුරු කරගත් අතර ඉන් 36 දෙනෙකුම ජර්මානු ස්නයිපකරුවන් වේ. ලොව වැඩිම ගොදුරු ප්‍රමාණය ලබාගෙන ඇති ස්නයිපරයෙකු වීමට හැකි වූයේ එලිසින්. අංක 7 මැදන්ස් හැටන් සිනෝ. රුසියානුවන් ඔවුන්ගේ දශකම් දක්වන අතරදීම ප්‍රතිවාදී ජර්මනි හා ඔස්ට්‍රියාව වෙනුවෙන් සතුරන් 345ක් තම රයිෆල් උණ්ඩවලට ගොදුරු කරගත් මොහු ඔස්ට්‍රියානු ජාතිකයෙකු වේ. ඔහුගේ ජීවිතයේ අවසාන කාලය ගත කළේ සෝවියට් රුසියානු යුද කඳුරුවක සිරකරුවෙකු ලෙසයි. අංක 8 ෆ්‍රැන්සිස් පෙගනන් ගාබෙව්. වන් මෑන් ආමි යන ඉංග්‍රීසි කියමනට හොඳම උදාහරණයක් ලෙස ඔහු සැලකීමට හැකිවන්නේ පළම ලෝක යුද්ධයේදී සතුරන් 308 දෙනෙකු මරා දැමීමටත් තවත් 300 දෙනෙකු අණපිටින් අල්ලා ගැනීමත් නිසාය. කැනේඩියන් ජාතිකයෙකු වන මොහු පළම ලෝක යුද්ධයේදී වැඩිම ගොදුරු ප්‍රමාණයක් සතුරු කණ්ඩායමට අහිමි කළ ස්නයිපරයාද විය. අංක 9 ඉවාන් සිදරෙන්කෝ. සෝවියට් රුසියානු හමුදාවේ දෙවැනිට වැඩිම සතුරු මරණ ප්‍රමාණය මොහු ලබා ගන්නේ
සතුරන් 500කට අධික ප්‍රමාණයක් තම රයිෆලයන් ගොදුරු කරගෙනය. තමන් විසින්ම ස්නයිපර් කලාව ඉගෙන ගත් ඔහු අවස්ථාවකදී තමාගේ රයිෆලේ පමණක් භාවිතා කර යුද්ධ ටැංකියක් සහ ට්‍රැක්ටර් තුනක් විනාශ කර දැමුවේය. අංක 10 සිමෝහයි හා යම් පුද්ගලයෙකුට වෛද්‍යත්වයන් නමින් හැඳින්වීමට නම් ඔහු ඉතා දරුණු හා දක්ෂ මිනී මරන්නක විය යුතුයි. සෝවියට් රුසියානු යුද්ධයේදී සතුරන් 505ක් මරා දැමීමට සමත් වූ අතර රින සෙල්සියස් අංශක 45ක් තරම් ඉතා සීතල හිමින් වැසී ඇති ප්‍රදේශවල පැවති යුදවලදී සුදු වහන්තරාවක් පැළඳගෙන සතුර ස්නයිපරුන් හා පාලතුවක්කු බලකාය සිබුරුන් මරා දැම්මින් සතුරාව ඉතාමත් පීඩනයට පත් කළේය. ඔහුගේ යුද්ධය අවසන් වූයේ සතුරුන් දෙයක් ඔහුගේ මුහුණේ වැදී තුවාල වීමෙන් පසුවේ.